අයිබන් සුබ දවසක් 2019 පෙබරවාරි මාසයේ 23 වෙනිදා සෙන්සුරාදා දවසට අපි ඇවිල්ලා ඉන්නේ පෙබරවාරි මාසෙ ටික ටික අවසන් වෙමින් යන්නේ මාස දෙකක් ගත වෙච්ච ඉක්මන නේද එහෙම කොහමද එකපාරට කල්පනා කරන්න එපා කරන්න තිබ්බ වැඩ එකක්වත් තාම ඉවර නැහැ මාස දෙකක් ගත වෙලා කියලා කොහොම වුණත් දවසකට ලෝකේ කොයිතරම් වෙනස් වෙනවද පත්‍ර බැලුවම තමයි ඒක හරියටම තේරුම් ගන්න පුළුවන් අදත් මාත් එක්ක ඉන්නේ දිනෝෂි දිනෝෂි සුබ දවසක් සුබ දවසක් අනුෂි අදත් අපි සෝදානම් වෙන්නේ මේ සතියේ සිදුවීම් කොහොමද ජාතික පොත්පත් වාර්තා කරන්න කියලා ඔබට කියනට අදත් දවසේ විශේෂ සිද්ධි කිහිපයක් ප්‍රධාන සිරස්සලයන් විදිහට වාර්තා වෙනවා අපි මුලින්ම අවධානය යොමු කරන්නේ මේ දවසේදී අමාත්‍යංශයක දිවුරුම් දීමක් සිදු වුණා විශේෂයෙන්ම අපට සම්බන්ධ ආයතනයක් ජනමාධ්‍ය අමාත්‍යංශයයි තමයි මේ දිවුරුම් දීමක් සිදු වුණේ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස මේ දවසේදී රුවන් විජේවර්ධන මහතා පත් වුණා දිනමින ඡායාරූප සහිතව මේ වාර්තාව ඉදිරිපත් කරනවා ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා තමයි ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දුන්නේ ඒ වගේම මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්න අපි සෝදානම් වෙන්නේ දිනමින මේ වාර්තාව ඉදිරිපත් කරනවා වගේ මේ දිවුරුම් දීමේ දසුන් දැන් දකින්නට. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. මේ අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. මාගෙන විශ්වාසය තබමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හැටියට වැඩ කරගෙන යන ගමන් තවත් අමාත්‍යංශයක් මට බාර දීලා තියෙනවා ඒ ජනමාධ්‍ය අමාත්‍යංශ විශ්වාසය මං කෙරෙහි තිබ්බ විශ්වාසය ගැන මං ගොඩක් සතුටු වෙනවා ඒ වගේම මේ 2015 ඉඳන් අපි දිනාගත්ත මාධ්‍ය නිදහස තව දුරටත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව සේවය කරන මාධ්‍යවේදීන්ගේ ඒ වෘත්තියක් හැටියට ඒගොල්ලන්ට ඉහළට යන්නටත් ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය සහන ලබා දෙන්නටත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ගොඩක් වැඩ තියෙනවා ඉදිරියේදී කරන්නට. මේක අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයට මුහුණ දෙලා උපරිම සේවයක් කරන්ටයි මගේ එකම බලාපොරොත්තුව. නා මේ දවස්ටිකේ ITN එකේත් ඒ වගේම රූපවාහිනියත් යම්කිසි ප්‍රශ්න ගැටළු වගේක් මතුවලා තියෙනවා. කොහොමද අත්තනින්න වෘත්තීය සමිතිය සමග සාකච්ඡා කරලා ඉදිරියේදී ඒවා निराකරණය කරන්නට මම වැඩ කටයුතු කරනවා. ඔව් ඒ දවසේදී කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට තමයි රුවන් විජේවර්ධන මහතා දිවුරුම් දුන්නේ. ඒ වගේම දිනමින ප්‍රධාන සිරස්තලයට අනුශය අපි යන්නේ මැති සභේ කලහකාරී සිද්ධි අපිට අමතක කරන්න බෑ. මේ පරීක්ෂණ දැන් සිදු වෙනවා. ඒ පරීක්ෂණ වලදී හෙළිවුණා മന്ത്രി වරුන් 59ක් මේ හා සම්බන්ධයි. ඒ 59 දෙනාට නඩු පැවරිය යුතු බව තමයි දිනමින වාර්තා කරන්නේ. මැති සභේ කලහකාරී සිද්ධිය മന്ത്രി වරුන් 59කට නඩු පැවරිය යුතුයි. විශේෂ කමිටුවක් මේ වෙනුවෙන් පත් කළා. ඒ විශේෂ කමිටුව තමයි මේ පිළිබඳ තීරණය ගත්තේ. ඒ වගේම දිවයිනත් මේ හා සම්බන්ධ තොරතුරක් වාර්තා කරනවා. පාර්ලිමේන්තු ගෝරිය මන්ත්‍රීන් 59කගේ නම් සභාගත කිරීම සිදු වුණා ඊයේ දවසේදී මිරිස් කුඩු ගැසූ අයට නඩු යනුවෙන් තමයි වාර්තාව ඉදිරිපත් වෙන්නේ වැඩිම චෝදනා තියෙන්නේ ජොන්ස්ටන් තමයි වැඩිම චෝදනා ජොන්ස්ටන්ට මුලසුනට අවනත නො වූ අයට වරප්‍රසාද පනතින් දඬුවම් ලෙස තමයි වාර්තා වෙන්නේ දිවයින තමයි මේ කලහකාරී සිද්ධියට කොහොමද පරීක්ෂණ ක්‍රියාත්මක වුණේ කියලා වාර්තා කරන්නේ ඒ වගේම විධායක ජනාධිපති ධූරේ ආයි කතාබහට ලක් වෙලා තිබෙන ඊයේ දවසේදී ජනාධිපතිතුමන් සහ විපක්ෂ නායකවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා මේ පිළිබඳව තමයි වාර්තා වෙන්නේ දිවයින ඉරිදා සංග්‍රහය තුල විධායක ජනාධිපති ක්‍රමයට මෛත්‍රී රනිල් මහින්ද විරුද්ධයි මේ විදිහට තමයි පුවත ඉදිරිපත් වෙන්නේ විධායක ජනාධිපති ධූරය විධායක ජනාධිපති ක්‍රමයට මෛත්‍රී රනිල් මහින්ද විරුද්ධයි දිවයින ඉරිදා සංග්‍රහය තමයි අපි වාර්තා කරන්නේ ඒ වගේම ජනාධිපති අගමැති සහ විපක්ෂ නායක යන තුන්දෙනාම මේ විධායක ජනාධිපති ක්‍රමයට විරු අහෝසි කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව සියලු දෙනාගේ ජනමතය ලබා ගන්නෙත් මේ පොරොන්දුවත් එක්ක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඔන්න ප්‍රධාන පාර්ශ්වයන් තුනක්ම මේ සඳහා විරුද්ධත්වය පළ කරලා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත කියන්නේ. අපි අර ඊට කලින් දැක්ක සිරස්සලය ලංකාදීප පුවත්පතේ සඳහන් වෙන සිරස්සලයට අපි ඊළඟට යන් මේ අලුතෙන් කියන තොරතුරක් මේක පත්තරේ විතරයි මේක දකින්න හම්බ වෙන්නේ මේක එක්තරා විදිහක ගොසිප් එකක් කියලා හිතන්නත් පුළුවන් හැබැයි අද ලංකාදීපේ ප්‍රධාන සිරස්සලය වෙන්නේ මේ කාරණාව. ඔව් ඒ ඊයේ දවසේ සාකච්ඡාවෙන් තමයි මේ තීරණය අරගත්තේ මෛත්‍රී මහින්ද නව සන්දානයේ සම සභාපති නම ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණලු ලකුණ පොහොට්ටුව
ලකුණ විදිහට සලකන්නේ. පොහොට්ටුව නව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ තමයි මේ අයගේ සන්ධානී නම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් තමයි මේ එක්ව දේශපාලන සන්ධානයේ පිහිටවන්නේ. සම සභාපතිවරුන් දෙදෙනෙක් පත් කරන්න යෝජනා වෙලා තිබෙනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තමයි සම සභාපතිවරුන් ලෙස පත් කරන්න යෝජනා වෙලා තියෙන්නේ. අපි යනවා ද අයිලන්ඩ් පුවත්පතට. පාර්ලිමේන්තුව ඇතිවෙච්ච ගැටුම හා සම්බන්ධව ප්‍රධාන සිරස්තලයක් අද වාර්තා කරනවා. අපි බලමු අයිලන්ඩ් පුවත්පතේ මොකද දැක්වෙන්නේ කියලා. ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ විදිහට පාර්ලිමේන්තු බ්‍රෝල්, MR වොන්ස් පොලිස් ප්‍රෝබ් හෝල්ටඩ්, law of the land cannot be suppressed by MP's privileges, says Kiriyalla. මේ සඳහන් කරන කාරණාවේ හැඩියට අතරම ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ තමයි මේ අදහස් දැක්වීම සිද්ධ වෙන්නේ. කතානායකතුමා සඳහන් කරනවා පොලිසියට මිරිස්කුඩු ගහපු එක ගැන, පොලිසියට ප්‍රහාර එල්ල කරපු එක ගැන පාර්ලිමේන්තුව ඇතුලේ තීරණ ගන්න බෑ. ඒක පොලිසිය වෙනම පරීක්ෂණයක් කරනවා නම් එහෙම කරයි කියලා. ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කලබල වෙනවා. විශේෂයෙන් විපක්ෂ නායකතුමා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා වරප්‍රසාද කියලා එකක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. ඒක නිසා ඊට එපිටින් කටයුතු කරන්නට උත්සාහ කරන්නේ නැතුව මේක ඇතුලේම විසඳ ගන්නවා නම් හොඳයි කියන කාරණාව. ඒක නිසා තමයි මේක අද දවසේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙන්නේ. අපි යනවා සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. මේ සඳහන් වෙන්නේ රත්ගම සිද්ධිය හා සම්බන්ධව. මේ ව්‍යාපාරිකයින් දෙදෙනාව ඝාතනය කර පුලුස්සා දැමුවා කියලා ඊයේ දවසේදී හරියටම සොයාගන්නවා. මේ කාරණාවයි ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ සිලොන් ටුඩේ පුවත්පතේ. Remains of රත්ගම businessmen found IGP transfers 15 southern SEIU cops. SI arrested. Inspector General of Police Pooji Jayasundara yesterday ordered the immediate transfer of 15 police officers, including the officer in charge of the Southern Province Special Crimes Investigation Unit. මේ ස්පෙෂල් ක්‍රයිම්ස් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එහෙම නැත්නම් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් තමයි මෙහෙම කරලා තියෙන්නේ. වතාවක් මට මතකයි පූජි ජයසුන්දර පොලිස් ප්‍රතිතුමා සාකච්ඡාවකට ආව වෙලේ ඔහු සඳහන් කරනවා මේ පොලිසියත් වැරදි කරන්න ගත්තෝතින් ජනතාව කවද විශ්වාස කරන්න, එහෙම වුණෝතින් ජනතාවට කාමතද නීතිය මත කියලා විශ්වාසයක් ඇති වේවිද කියලා. අන්න ඒක නිසා මෙය අද දවසේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙනවා. මේ සුලමුල සොයාගන්නට හැකි ඉක්මනින් හැකියාව ලැබෙවි. ඔවුන් ඝාතනය කර පුලුස්සා මරා දැමුවා කියලා හොයාගන්නේ ඊයේ දවසේදී. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතටත් අවධානය යොමු කරන්න. ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට legal action against 59 errant parliamentarians report to be referred to AG. MR urges speaker to stall probe. අර කලින් සඳහන් කරපු කාරණාව තමයි ඩේලි නිවුස් පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ දිනුෂි. ඔව්, අපි සූදානම් වෙන්නේ ලග්බිම ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයට යන්න. රංජන් රාමනායක මහත්තයාගේ ප්‍රකාශයත් එක්ක බොහෝ සිද්ධි, බොහෝ පරීක්ෂණ සිදු වලට මුහුණ දෙන්න එතුමන්ට සිද්ධ වුණා. ලග්බිම ඉරිදා වාර්තා කරනවා රංජන් ඇමති කමින් දොට්ට මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තමයි මේ ඉල්ලීම කරන්නේ. කොකේන් මද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා කරපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඇමති දුරෙන් ඉවත් කරන ලෙස අගමැතිවරයාට යෝජනාවක් බාර දෙන්න එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු තීරණය කළා තියෙනවා. ඒ මහතා කළ චෝදනාවෙන් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටම සිදු අපහාසය සැලකිල්ලට අරගෙන ඊට එරෙහිව ඔහුට පාර්ලිමේන්තු තහනමක් පැනවීමට යෝජනාවක් ගෙන එන්න කියලත් මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාට යෝජනා කරන්න සූදානම් ඉන්නවා කියලා ලක්බිම ඉරිදා වාර්තා කරනවා. දැන් යෝජනා කරන්න සූදානම් ඉන්නවා කියලා තමයි ලක්බිම වාර්තා කරන්නේ. කියන්නේ හෙට එන්න තියෙන පත්තරේ. අපි දන්නේ කොයි වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. හැබැයි රංජන රාමනායක මහත්තයා සටන අත්හරින පාටක් පේන්නේ නැහැ. ඔව්, මෞබිම තමයි මේ පිළිබඳ වාර්තා කරන්නේ අනුෂි. සටන අතහරින්නේ නැහැ. කොකේන් ගන්න මන්ත්‍රීවරුන්ට එරෙහි සටන කිසිසේත්ම අතහරින්නේ නැහැ කියලා තමයි රංජන රාමනායක මහත්තයා කියන්නේ. ඊයේ දවසේදී වෛද්‍ය පරීක්ෂාවකටත් ලක් වෙලා එතුමන් ඔප්පු කරා තමන් කොකේන් භාවිත කරන්නේ නැහැ කියලා. දිගින් දිගටම ඊයේ දවසේ පරීක්ෂණයේ එක්සත් ජාතික පක්ෂය පත් කරපු කමිටුවටත් ඔහු මුහුණ දුන්නා. කොහොමනත් අනාවරණය වුණේ එහිදීත් මේ නම් ටික හෙලිකලේ නැහැ කියලා තමයි. ඔහු කියනවා කමිටුවකට මාව නවත්තන්න බෑ කියලා මාධ්‍යට ඔහු කියන ප්‍රකාශයේ. කමිටුවකට මාව නවත්තන්න බෑ, මේක මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව නෙමෙයි, කැබිනට් එක සහ මන්ත්‍රීවරුන් සම්බන්ධව කරපු ප්‍රකාශයක්. ඒක නිසා මේක ඉන්වෙස්ටිගේෂන් එක කරන්න CID එක බාර ගන්නවා නම් හොඳයි කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම අර දිනුෂි කිව්ව කාරණා විය දවසේදී රුධිර පරීක්ෂාවකට සහ
රුධිර පරීක්ෂාවකට පෙනී සිටින ඔහු කියන්න උත්සාහ කරන්නේ ඔහු කොකේන් භාවිතා කරලා නැහැ කියලා සිලොන් ටුඩේ පුවත්පත අද වාර්තා කරනවා. එය රන්ජන් ප්‍රූව්ස් හී ඉස් කොකේන් ෆ්‍රී. ස්ටේට් මිනිස්ටර් ඔෆ් හයිවේස් ඇන්ඩ් රෝඩ් ඩෙවලොප්මන්ට් රන්ජන් රාමනායක, who is alleged that several parliamentarians and cabinet ministers were having drugs like cocaine in an attempt to set an example, did a drug screening at a private hospital and urged others to follow the same. මේ පරීක්ෂණය හරහා දිනුෂිය මද්‍රව්‍ය වර්ග 13කට ආසන්න ප්‍රමාණයක් ශරීරගත වෙලා තියෙනවද පහුගිය මාස 3ක කාලයක් ඇතුළත මෙහෙම අරගෙන තියෙනවද කියන එක හොයාගන්න පුළුවන්. ඒක නිසා රන්ජන් රාමනායක අමාත්‍යවරයා කියන්නේ ගිහිල්ලා පරීක්ෂාව කරගන්න. එතකොට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. පරීක්ෂා කළ ජනතාවට ඔබට ඡන්දය ප්‍රකාශ කරපු ජනතාවට ඔප්පු කරන්න ඔබ භාවිතා කළ නැහැ කියලා. එතකොට අපි විශ්වාස කරන්නම් කියලා. මේ ගැන තොරතුරු අපි දැන් දකිමු. Methamphetamine, morphine, කට්ටිය අභියෝග කළා යූරින් ටෙස්ට් එකක් සහ බ්ලඩ් ටෙස්ට් එකක් දෙන්න කියලා. මෙතනට ආවට පස්සේ කට්ටිය කිව්වේ දවස් 3, 7, 10 වෙනකම්ම මේක කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒකට අනිත් අයත් මේ වගේම වොලන්ටියර් ඇවිල්ලා මේක දුන්නා නම් හොඳයි. ඒතකොට අපිට දැනගන්නට පුළුවන් කවුද මේකට සම්බන්ධ සහ මේ චෝදනාවට ගොදුරු වෙන්නේ සහ ගොදුරු නොවන්නේ කියලා. කවුරුත් ඇවිල්ලා සහයෝගය දීලා නිවැරදි වෙන්න පුළුවන්. බීඩියක්වත් නොවීපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නවා ලංකාවේ ගෞරවනීය පාර්ලිමේන්තුවේ. ඉතින් මම ඒ අයට මේ චෝදනා කරන්නේ මත් දූදුරෙන් දරුවන් බේරා ගැනීම සටනේදී සියලු දෙනාටම කරන සුන්දර අභියෝගයක්. අපේ ඉන්නේ සුළු පිරිසයි, පොහොට්ටුවේ ඉන්නවා 10ක් 15ක් අතර ගානක්, විමල් වීරවංශ මහත්මයාගේ දෙදෙනෙක් වගේ ඉන්නවා. මේකට දොස් කියන බයිනයටත් මම කියනවා පුළුවන් නම් ඇවිල්ලා මේ පරීක්ෂණයකට මුණ දෙන්න කියලා. ටික ටික කරුණු ටික හෙළිවෙමින් පවතිනවා. කොහොමුණත් ඉතාමත් ඉක්මනින් මේ නම් ටික එළියටේ කියලා සියලු දෙනා බලාපොරොත්තු වෙනවා. ඊ දවසේ අනුශී අග්‍රාමාත්‍යවරයා ආනමඩුවේ විශේෂ ව්‍යාපෘති 9ක් ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එකතු වුණා. ඉන් පසුව නවගත්තේගම, ඒ වගේම කරුවලගස්සව, ආනමඩුව මෙන්න මේ ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති තමයි ජනතා ඉදිරිපත් වුණේ. ඊ දවසේදී ආනමඩුව දිසාරෝහල මූලික රෝහලක් බවට පත්වීමත් සිදු වුණා. මූලික රෝහලක් බවට පත් කිරීමේ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව විශේෂ ජනරැලියක් වැතුණා. මේ ජනරැලියේදී අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් අද දින මිනුපුටා දක්වනවා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පක්ෂ භේදයෙන් තොරව එක්වෙමු. 19 වෙනි සංශෝධනයේ ඓතිහාසික නීතියක් බව තමයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරේ. ව්‍යාපෘති ජනතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ දවස අවසානයේ තමයි මේ ජනරැලිය සංවිධානය කරලා තිබුණේ. වජිරා වේවර්ධන අමාත්‍යවරයා, පාටලී චම්පිකා අමාත්‍යවරයා, වගේම රාජිත සේනාරත්න මේ වගේ අමාත්‍යවරුන් රැසක් මේ අවස්ථාවන් සඳහා එකතු වුණා. අපි සූදානම් වෙන්නේ ඒ දවසේදී අග්‍රාමාත්‍යවරයා ආනමඩුවේදී මේ ජනරැලිය අමතමින් සිදු කළ ප්‍රකාශය දකින්නට. ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය කියන්නේ ඓතිහාසික නීතියක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට පක්ෂභේදයෙන් තොරව සම්මත කරගත නීතියක්. අපි 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරා. ජනාධිපතිතුමා මැදිහත් වෙලා තමන්ගේ පක්ෂ සහයෝගය ලැබලා දුන්නා. ඒත් සමහරු කැමැත්තෙන් ඡන්දෙ දුන්නා, අනික් අය අකමැත්තෙන් ඡන්දෙ දුන්නා. මේ අංශ ස්වාධීනව ක්‍රියා කරන්නට උවමනයි කියලා. ඒ 19 වෙනි ව්‍යවස්ථාවේ ප්‍රතිඵලය අද පේනවා. හැම අංශයේම අද නිදහසක් තියෙනවා. මේ නිදහස ආරක්ෂා වෙලා තියෙන්නේ 19 වෙනි සංශෝධනය නිසා. 19 වෙනි සංශෝධනය අපි ඉවත් කරනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත් ඉවත් වෙනවා. අපි සුදානම් ඊයේ දවසේ සිද්ධ වෙච්ච විශේෂ කටයුත්තකට අවධානය යොමු කරන්න ඊයේ උදේ අපිට මේක කියන්න ඇත්තටම බැරි වුණා. නමුත් ඔබ දන්නවා වට්ටක්කා ගොවීන් මේ දිනවල මුහුණ පාලා ඉන්න තත්ත්වය, ඔවුන්ගේ අස්වැන්න අලෙවි කරගන්න හැකියාවක් නැතුව දැඩි අපහසුතාවයකට පත් වෙලා හිටියා. පසුගිය කාලේ පුරාම මේ වට්ටක්කා ගොවීන් ඔවුන් විවිධ ආකාරයේ විරෝධතාවලත් ිරත වුණා. නමුත් ඊයේ දවසේ කොළඹ ග්‍රීන් පාර්ටිදී විශේෂ අවස්ථාවක් ලැබුණා ඔවුන්ට තමන්ගේ අස්වැන්න අලෙවි කරගන්න. මේ ගොවි මහත්තුරු බොහෝ දෙනා කියපු කතාව තමයි මේක අපේ සල්ලි මහන්සියයි වතුරේ ගියා මහත්තයෝ කියලා. හැබැයි ඊයේ දවසේදී අපි දැක්ක විදිහට බොහෝ ආයතනවල පිරිස් පවා ඇවිදින් මේ ග්‍රීන් පාත් කළම්හි පැවති පම්කින් ෆාමර්ස් ෆෙස්ටිවල් 2019 හරහා බොහෝ උපකාරයන් ලබා දුන්න මේ වට්ටක්කා ගොවීන් සඳහා ඊයේ දවසේ උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකම් මේක පැවැත්තුණා. වට්ටක්කා ආශ්‍රිතව නිෂ්පාදනය කරන විවිධ
අතිරේක නිෂ්පාදනත් මේ අවස්ථාවේදී මිලදී ගන්න ජනතාවට අවස්ථාව සැලසුණා. ඒක නිසා කිසියම් ආකාරයක සහනයක් ලබා දුන්න දවසක් ඊයේ දවස 22 වෙනිදා ඊයේ දවසේ මේක පැවැත්වුණේ. සමහර විටක ඊයේ තිබුණු ප්‍රතිචාරත් එක්ක යලිත් වතාවක් මේ පවත්වන්න සැලසුම් කරනවා කියලා සංවිධායකින් සඳහන් කරා. බලමු ඉදිරි දවසකදී ආපහු අවස්ථාව ලැබුණොත් අපි පටන් ගන්න කලින් ඔබට ඒ ගැන කියන්නත් බලාපොරොත්තු වෙනවා. අපි අර ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරන්න මේ මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට 30 වසරක් සැපිරීම පිළිබඳව තොරතුරක් වාර්තා වෙනවා ඩේලි නිවුස් පුවත්පතේ. සමන්ත පව here for Mangala's 30 years in politics commemoration. Samantha Power, diplomat, academic, and human rights advocate, Ambassador Samantha Power, who served as the Barack Obama administration for 8 years, will deliver the keynote address at a special commemorative event to mark Minister Mangala Samarawira's 30 years in politics next week. Labana Satyedi Tamai, Mekarna Vasidhavantanim, the Samantha Power Tamai Hidi, Pradhana Deshanaya Karanne Kiyala, other daily news spot Patai Sandhan Karanne. අපි මෞබිම ප්‍රධාන සිරස්තලයට අනුශය අවධානය යොමු කරන්නේ මදුෂ් ප්‍රභු ඝාතන සිද්ධියට සම්බන්ධයි කියන කාරණාව පිළිබඳ විවිධ අදහස් පළ වුණා. මේ පිළිබඳ තමයි අනාවරණයක් සිදු කරන්නේ මදුෂ්ගේ M39 නවීන ගිනිඅවිය ප්‍රභු ඝාතන ඉලක්කයකට යොදාගත්තාදැයි සැකයක් තිබෙනවා. කුඩුජාවාරුම් එල්ලන්න කලින් රිටර්න් එක දෙන්න හැදුවද කියලා තමයි වාර්තා වෙන්නේ. මිරිස්ස මුහුදු තීරයෙන් තමයි මේ ගිනිඅවිය ගේන සැලසුම් කරලා තියෙන්නේ කියලා මෞබිම අද දවසේදී වාර්තා කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුවක් පිළිබඳව අද වාර්තා වෙනවා. දිවයින පුවත්පතේ ගෝඨා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව මාර්තු පළවෙනිදාට කල්යයි යනුවෙන් තමයි දිවයින මුල්පිටුව තුළ වාර්තා කරන්නේ. ඊට පස්සේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව ත්‍රිපුත්කල ස්ථිර මහාධිකරණයේ හමුවේ තමයි මේ නඩුව පැවරුනේ. ඊයේ දවසේදී උසාවියට පැමිණි නොසිටි නිසා විත්තිකරුවෙක් ඊට එරෙහිවලා තියෙන චෝදනාවන් විභාග කරන්නට මාර්තු පළවෙනිදාට නඩුව කල් ගියා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. අනුරුද්ධ පාදනීය මහතාට විරුද්ධවත් මේ විදිහටම නඩුවක් තියෙනවා. ඔහු අභියාචන අධිකරණයට කෝට් ඔෆ් අපීල් අභියාචන අධිකරණයට විරුද්ධව ප්‍රකාශ කරා කියලා ප්‍රසිද්ධ රැස්වීමකදී මේ දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරනවා. මේ නඩුව මැයි 22 වෙනිදාට කල් ගිය තොරතුර contempt of court inquiry against Padaniya hearing refixed for May 22nd. Melissa the island puat pata sandhan karanne api yanawa Ceylon Today puat patata navikek atharanguwata gannwa තරුණයි නිකොලස් දෙනෙක් අතුරුදහන් කිරීමේ සිද්ධිය හා සම්බන්ධව සිලොන් ටුඩේ පුවත්පතයි වාර්තා කරන්නේ. disappearance of 11 youth sailor arrested. A sailor attached to the Kankasanthure Navy camp was arrested by the Criminal Investigation Department yesterday over the alleged abduction and disappearance of 11 youths from Colombo during the period of 2008 and 2009. අද 2009 කාලය ඇතුළත මෙලෙසින අතුරුදහන් කෙරුණු තරුණයින් 11 දෙනා හා සම්බන්ධව තවත් වැඩිදුරටත් ප්‍රශ්න කරන්නටයි මෙලෙසින නාවික හමුදා බටේක්ව අතරංගුවට අරගෙන තිබෙන්නේ ඊයේ දවසේ. ඔව්, ඒ වගේම මල්වානේ නිවස පිළිබඳ මේ ඉඩම පිළිබඳ නඩුවක් විභාග වෙනවා. මේ ගැන තොරතුරු ලංකා පුවත්පත තමයි ඉදිරිපත් කරන්නේ. මල්වානේ ගේ හදන්න උපදෙස් දුන්නේ බැසිල්. මෙහෙම කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියා උසාවියට සාක්ෂි දෙමින් තමයි මේ පිළිබඳව කියන්නේ. දොම්පේ මල්වාන මාපිටිගම කැලණි ගඟට මායිමු අක්කර 16ක ඉඩමක් මිලටගෙන එහි නිවසක් මෙන්ම නාන තටාකයක් ඉදිකිරීම සඳහා තමන් වෙත ඉදිකිරීම සම්බන්ධව මූලික සැකසුම් සදීමේදී බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා කියලා තමයි මහාධිකරණයට ගෘහ නිර්මාණ ශිල්පියා සාක්ෂි දුන්නේ. ඒ පිළිබඳව තමයි ලංකා පුවත්පත අවධාරණය කරන්නේ. ලංකාවේ ගොඩක් දේවල් වලට වෙනවා වගේ ඒ ඉඩමටත් අයිතිකාරයෙක් හිටියේ නැහැ. ඩෙලි නිවුස් පුවත්පතට යනවා අපි ඊළඟට අවධානය යොමු කරන්න. පෙටිෂන් ෆයිල් ඩෝව අඟුණකොළ පැලස්ස ප්‍රිසන් ඇසෝල්ට්. අඟුණකොළ පැලස්ස බන්ධනාගාරය තුළදී පසුගියදා රැඳවියන් කීප දෙනෙක්ට පහර දීම සම්බන්ධව ඇතිවන මේ කමිටු වාර්තාවන් එළියට දා විද ඩෙලි නිවුස් පුවත්පතයි. A writ petition was yesterday filed before the Court of Appeal seeking an order directing Inspector General of Police Pooji Jayasundara and the CID Director to investigate the incident. Yanwen Sandhan Benoa Vedduratat, Daily News Pathe. අර රද්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීම හා සම්බන්ධවත් ටෙලි නිවුස් පුවත්පත අද දවසේ වාර්තා කරනවා. රද්ගම බිස්නස්මෙන් කිල්ඩ් ඇන් බර්න්ඩ් සේ CID. ඊයේ දවසේදී ඔවුන් පුලුස්සා දැමූ බවට තොරතුරු සොයාගත්ත කාරණාව තමයි එහි සඳහන් වෙන්නේ. ටෙලි නිවුස් පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකට අපි අවධානය යොමු කරන්න සූදානම්. ගාමිණී සෙනරත් මහතාවත් මෙලෙසින් ඊයේ දවසේදී කැන්විල් නඩුව හා සම්බන්ධව කැන්විල් සිද්ධිය හා සම්බන්ධව
පෙබරවාරි 25 වෙනිදා නැත්නම් ලබන අඟහරුවාදා දවසේදී නඩු වාරය කල් ගොස් තිබෙන බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඩිෆෙන්ස් කෝස් ටු ඇක්විට් ගම්නි සෙන්රතින් කැන්විල් කේස් ෆර්දර් ට්‍රයල් ෆික්ස්ඩ් ෆෝ ෆෙබ්‍රුවරි 25th යන සිරස්තලේනුයි එය සඳහන් වෙන්නේ. එහෙම තමයි මේ සතියටයි ඊළඟ සතියටයි යෙදිලා තියෙන ප්‍රසිද්ධ නඩු පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. ඒත් එක්කම අපි යනවා දවසේ පත්‍ර තුලින් පළමු විරාමයට. ඔබ නැවතත් එකතු වෙන්නේ දවසේ පත්‍රත් එක්ක. පත්‍රවල විස්තර අපි කියමින් ඉන්නේ ඔබට. අපි සූදානම් වෙන්නේ දිනබින පුවත්පතේ මුල් පිටුව තුළ වාර්තා වෙන පුවතක් පිළිබඳ අවධානය යොමු කරන්න. දකුණට වගේම උතුරට සංවර්ධනය ගෙන එන සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳව තමයි වාර්තා වෙන්නේ. උතුරේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල එළි දක්වයි යනුවෙන් ජනතා සුබ සාධනයත් පළාත් දියුණුවත් දෙකම එකවර ලබා ගන්න ආකාරයේ පැහැදිලි කරන උතුරු පළාත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ඊයේ දවසේදී කොළඹදී එළි දැක්වුණා. ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙහෙයවීම මත ස්වාධීන විද්වත් වෘත්තීයවේදීන් පිරිසක් තමයි මේ වාර්තාව සකස් කළේ. ඒ වාර්තාව තමයි ඉදිරිපත් වුණේ. ඒ වැඩපිළිවෙලට අනුව ඒ වාර්තාවට අනුව උතුරේ ආර්ථික සැලසුම ක්‍රියාත්මක වෙන බව තමයි අපිට වාර්තා වෙන්නේ. අපි හන සිලොන් ටුඩේ පුවත්පත වෙත අවධානය යොමු කරන විදෙස් සංචිත ප්‍රමාණයක් මාකට් එකට නැත්නම් වෙළඳපළට නිකුත් කිරීම හා සම්බන්ධ සතුරක් අපිට වාර්තා වෙනවා. IMF සමග සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සාකච්ඡාවන් ධනාත්මකයි කියලා තමයි සිලොන් ටුඩේ පුවත්පත සඳහන් කරන්නේ. CBSL releases rupees 60 billion to market. IMF talks positive. The Central Bank of Sri Lanka released rupees 60 billion worth of net excess liquidity to the market yesterday by cutting down on the bank's statutory reserves ratio requirement. SRR තමයි මෙලෙසින් වෙනස් වෙන්නේ. බොහෝ අවස්ථාවල මේ බැංකු තනි තනිවත් වාණිජ බැංකුත් මේ අගය නිර්මාණය කරනවා. එතකොට ඩොලරේ අගය හා සම්බන්ධවත් කිසියම් ආකාරයක බලපෑමක් ඉදිරියේදී ඇති වෙන්නට හැකියාව තිබෙනවා මේ බිලියන 60 වෙළඳපළට මුදාහැරීමත් එක්ක. ඔව්, ඊයේ දවසේදී ජනාධිපතිතුමන් ඔබාමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේ කටයුතු මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ අනුව දිනමින වාර්තා කරනවා. ඔබාමාවේ ඉදිකිරීම් අගෝස්තු වන විට නිම කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඔබාමාවේ බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ අගෝස්තු මාසයේ වන විට නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න ඉතාමත් ඉක්මනින් කටයුතු කරන්න කියලා තමයි ජනාධිපතිතුමන් කිව්වේ. ඒ වගේම පාසල් සිසුන්ට තිලිනපත් නිලැඳුම් තිලිනපත් ලබා දීම පළමු පාසල් වාරය අවසන් වෙන්න පෙර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනමින. ඔන්න මේ පළමු පාසල් වාරය අවසන් වෙන්න ඉස්සෙල්ලා පාසල් සිසුන්ට නිලැඳුම් තිලිනපත් ලබා දෙන්න පළමුව කටයුතු කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තමයි මේ වැඩ කටයුතු ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ. 2019 වසරේ පළමු වසර සිසුන් ඇතුළත් කිරීම සිදු කරුනේ 2019 ජනවාරි 17 දින බවද ඒ අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ නිසා සියලු සිසුන්ට ඉතාමත් ඉක්මනින් නිලැඳුම් තිරිනපත් ලබා දෙන්න කටයුතු කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම සිදු වෙනවා. මේ සැලසුම් සකස් වෙනකොට පහළ මල්වතු ඔය ජලාශයට යටවන නිවාස වෙනුවට නව නිවාස 200ක් ඉදි කරන්න සැලසුම් කරලා තියෙනවා. නව ලග්ගල නගරයේ වගේම මල්වතු ඔය ජලාශයනුත් අහිමි වන නිවාස වලට නව නිවාස 200ක් ඉදි කරන්න අවශ්‍ය කටයුතු සකස් කරලා තිබෙනවා. මේ පවුල් 200 සඳහා නව නිවාස ලබා දීම, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතා, ඒ වගේම ගායන්ත කරුණාතිලක මහතා කළ ඉල්ලීමකට අනුව තමයි මේ ඉඩම් ලබා දීම සිදු වෙන්නේ. මේ අර්ථයේ මහවිලච්ඡිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කළුවිල හා නාරම්විල ප්‍රදේශයන්හි නිවාස ඉදිකිරීමට නියමිත බව තමයි දිනමින වාර්තා කරන්නේ. අපි යනවා සිලොන් ටුඩේ පුවත්පත වෙත. සිලොන් ටුඩේ පුවත්පතේ තියෙනවා මේ මාවේ සේනාධිරාජ මහතා පාර්ලිමේන්තුවේදී කරන වැදගත් කතාවක්. මේ සඳහන් කරන්නේ උතුරේ ජනතාව ගැනමයි. 100,000 plus refugees want to return home. ඔහු සඳහන් කරන විදිහට සරණාගතයන් විදිහට ලංකාවෙන් පිට වෙලා ගිය ලක්ෂයකට වැඩි පිරිසකට ආපහු ලංකාවට එන්නට උවමනාවක් තියෙනවා කියලා. ඒ වගේම මංගල සමරවීර මහතාට ඊයේ දවසේදී සඳහන් කරනවා ඔහු he also requested Samarabira to invest rupees 1 billion in the development of the sultans in north. He further said that an investment of rupees 2 billion was needed in Jaffna for resettlement purposes. එවගේම ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා උතුරට මේ අවුරුද්දට අඩුම තරමේ ගෙවල් 26,000ක්වත් ඉදිවන්නට අවශ්‍යයි කියන කාරණාවත්. නීති ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම එකඟයි. මෙහෙම කියන්නේ කවුද? SB
දිසානායක මහත්තයා තමයි පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ලග්නම ඉරිදා අපිට එකතු කරන්නේ. අධිකරණ විනිසුරුවන් රෑට රෑට කතානායකවරයාගේ නිවසට අරලීගහ මන්දිරයට ගිය බවට තමා ප්‍රකාශ නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පවසනවා. කලින් කළපු ප්‍රකාශයක් නොකළ කියලා කියන ප්‍රකාශ වුණා කියලා බොහෝ දෙනා විවිධ චෝදනා එල්ල කළා. එතුමාට ඒ ප්‍රකාශය කරේ නැහැ කියලා තමයි කොහොමනත් SB දිසානායක මහත්තයා කියන්නේ. නීති ආධිපත්‍යයට අපි සම්පූර්ණයෙන්ම එකඟයි කියලා තමයි ඒ දවසේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා තියෙන්නේ. කියපු විදිහට නීතිඥවරුන් පිරිසක් ජනාධිපති නීතිඥවරුන් පිරිසක් මේ සඳහා චෝදනාවකුත් කරා වුණ අධිකරණයේ හමුවට යන්න කියා SB දිසානායක මහත්තයාට විරුද්ධව. ඒකත් අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. අපි ඊළඟට යනවා අලුත් වතාවක් සිලොන් ටුඩේ පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක් වෙත. තරුණ ව්‍යවසායකින් මේ වෙනකිට බොහෝ අවස්ථාවල යොමු වෙන්නේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යවසායන්ට. ඒ පිළිබඳව පුවතක් සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තා වෙනවා. 70 young participants of the Technopreneurship for Social Change program, who successfully completed the advanced peer coaching training session, were recognized at the recently concluded Our 2030 Youth Dialogue in the presence of notable attendees, City Subcluster Head for Bangladesh and Sri Lanka, James Morrow. May Karta Besandhat, UNDP, Sahabagi, Tipinatang. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ සංවර්ධන වැඩසටහනේ දායකත්වයක් ලැබෙනවා. මෙලෙසින් තොරතුරු තාක්ෂණය සඳහා ලංකාව ඇතුළත් ව්‍යවසායකින් නිර්මාණය වෙමින් පවතින ඔබට තිබෙන අලුත් අදහස් තොරතුරු තාක්ෂණය හරහා ලංකාව ලෝකයට අරගෙන යන්න තියෙන අදහස් අරගෙන එන්න මේ 2030 වෙනකන් එළවෙන්නේ ඔබේ කාලය නිසා. ඔව්, අපි සඳහන් කළා ඔබට උතුරේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් ඒ දවසේදී එළිදැක්වුණා. ඒ සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා සම්බන්ධ වුණා. එහිදී කළ ප්‍රකාශයක් දිනමින් ඇතුල් පිටුවක වාර්තා කරනවා. කිසිම ભેදයක් නැතිව රටේ සිව්කොර විසිරුණු සංවර්ධනයක් රජයේ දැක්ම බව තමයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වත්, කොළඹ සිට සංගමන් කඳ තුඩුව දක්වත් 100 පැතිරුණු සංවර්ධනයක් සහිතව රජය සංවර්ධන වැඩපිළිවෙලක් දියත් කරන බව තමයි අමාත්‍යවරයා දිනමිනට ප්‍රකාශ කරන්නේ. තැන්තැන්වල පෝස්ටර් අලවන්නේ නැතුව තියෙන නාම පුවරුවල විතරක් පෝස්ටර් අලවන්න තියෙන දැන්වීම් පුරවලු විතරක් පෝස්ටර් අලවන්න කියලා දැන් අලුතෙන් ට්‍රෙන්ඩ් එකක් හැදෙමින් තියෙනවා. මේ ගැන දෙල්ලි මීරා පුවත්පත සඳහන් කරන්නේ මොරටුවත් සූදානම් ඒ වැඩපිළිවෙලට එකතු වෙන්න. Fixing name boards at a cost of Rs. 400,000 in Moratuwa. මේ මාවත් සඳහා තැනෙන කිසියම් ආකාරයක මාවත් සඳහා තැනෙන නාම පුවරු. Fixing names boards for several roads and lanes in Moratuwa took place recently at a cost of Rs. 400,000 under the direction of Moratuwa Helaurumaya Urban Councillor Sajith Duminda Piris. Pradesh Udeshapalanaknin Unat, මේ වගේ වැදගත් දේවල් කරනකොට අපි ඒවා කියනවා. ජනාධිපතිතුමන්ගේ වැයශීර්ෂය ගැන මවබිම කියනවා. අපි දන්නවා අයවැය ලබන මාසයේදී ඉදිරිපත් වෙනවා. ජනාධිපතිතුමන්ගේ වැයශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කළොතින් ආණ්ඩු වෙනසක් අනිවාර්යෙන්ම සිදුවන බව තමයි වාර්තා වෙන්නේ. මවබිම තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ජනාධිපති වැයශීර්ෂය හැකිනම් පරාජය කර පෙන්වන ලෙසට තමා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා තමයි මේ ඉරිදා මවබිමට කියන්නේ. රටේ රාජ්‍ය නායකයාගේ වැයශීර්ෂය පරාජයටපත් කිරීම තුළින් ඒ ආණ්ඩුව සිදු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියාගේ වැයශීර්ෂය පරාජය කිරීම බව තමයි මේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අයවැයශීර්ෂය ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය පරාජය කළොතින් ආණ්ඩුවේ වෙනසක් සිදු වෙනවා කියලා අනතුරු අඟවන්නේ ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒ නොකිය කියන්නේ පරාජය කරන්න එපා කියලා නේද? අපි යමු ඩේලි මිරර් පුවත්පතේ ඇතුල් පිටුවක් වෙත. අවධානය යොමු කරන්න. Farmers to cultivate 10,500 acres of paddy during Yala Maha seasons. Yanoya project to be completed in August. අපි බොහෝ දෙනා සඳහන් කරන මේ සංවර්ධන ව්‍යාපෘති අතරට මේ වසරේ දිනුෂි මේ දවස්වල නිවුස් සරහා ITN නිවුස් සරහා වැදගත් හෙළිදරව් කිරීම ගණනාවක් කරනවා. ඉදිරියේ දෙන්න තියෙන අයවැය හා සම්බන්ධව මේ කෘෂිකර්මය සඳහා වැඩි වෙන් කිරීමක් කරන බවට තමයි ඔබ සඳහන් කරේ හිදී. ඒක නිසා මම හිතන්නේ මේ අලුත් ව්‍යාපෘතිත් එක්ක සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක රටේ කෘෂිකර්මය වෙනුවෙන් වැඩි වෙන් කිරීමක් කරේවි ඉදිරි වසර ඇතුලේ. ඔව්, අපි සූදානම් වෙන්නේ දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්සලයට යන්නට. විධායක ජනාධිපති ක්‍රමයට මෛත්‍රී රයිල් මහින්ද විරුද්ධයි කියලා අපි වාර්තා කරා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රටම කැමතියි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය දිවයින උපුටා දක්වන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තමා පමණක් නෙවෙයි රටේ සමස්ත ජනතාවද දැඩි කැමැත්තකින් සිටිනවා කියලා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට කියන්නේ.
යාපනයට යන කෝච්චිය පැය පහකින් යනවනම් දවසක් ඇතුළත ගිහිල්ලා පහු එන්න උනත් කෙනෙක්ට හැකියාවක් ලැබෙනවා. ඩෙලමිර පත්පත ඇතුළු පිට වාර්තාවකට අපි යන්නේ. Rail travel to Jaffna from Colombo to reduce to 5 hours. ඒ කියන්නේ 5 කිලෝමීටර 100කට ධාවනය වෙන්නට සූදානමින් දැන් ට්‍රැක් එක සම්පූර්ණ කරලා තියෙන බව තමයි ඩෙලමිර පත්පත සඳහන් කරන්නේ. අපි සූදානම් වෙන්නේ ලක්බිම ඉරිදා සංග්‍රහය වාර්තා කරන හොර බීඩි කොළ සම්බන්ධයෙන් පසුගියදා අනාවරණයක් සිදු වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි වාර්තාව ඉදිරිපත් කරන්නේ. හොර බීඩි කොළ ඇල්ලූ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල වෙලා තියෙනවා කියලා තමයි ලක්බිම වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 43ක් වංචා කරමින් ව්‍යාජ ලියකියවිලි සකසා මෙරටට ගෙනවෙත් තිබූ බීඩි කොළ කන්ටේනරය සම්බන්ධයෙන් විමර්ශනය කරා. මේ විමර්ශනය කරන නිලධාරීන්ට තමයි මේ විදිහේ චෝදනා මරණ තර්ජන එල්ල වෙලා තියෙන්නේ කියලා අද ලක්බිම වාර්තා කරනවා. අපි යනවා පුවත්පතකින් එහාට. ඊයේ දවසේ තවත් වැඩිපුර කතාබහට ලක්මුණු චරිතයක් ගැන ඔබට කියන්න. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක්. ඇය ඊයේ දවසේදී යනමේ පෙරේද දවසේදී Samsung S10, S10 Plus සහ S10 අලුත්ම ජංගම දුරකථනය අපි ඔබට කිව්වා foldable දුරකථනයක් එන්නට නියමිතයි කියලා. මේ ලොන්ච් කිරීමේ අවස්ථාවේදී ප්‍රධාන දේශනය මේ හඳුන්වා දීමේ දේශනය කරන්නේ ලංකාවේ කාන්තාවක්. මේ ඔබ දකින්නේ ඇයව. Susan De Silva, Director of Marketing at Samsung, unveiled the Galaxy S10 series at the Galaxy Unpacked event in San Francisco. Samsung Samagame America Shakave Madata Pradhana Shakave Product Marketing Ha Sambandhava Sitina Adhyakshavariya Vidhiyata Katayutu Karana. Sri Lankike Bohu Avasthawala Indiyanu Jathikin Tamai Apita Me Wage Dewal Wala Dakina Labenne. Namuth Me Sri Lankika Kantawak E Taram Ihalata Gos Evan Deyak Kirima Ratak Vidhiyata Apita Aadambara Wiya Haki Karanawak. Aya Kantawak Vidhiyata Aya Vishwavidyala Adhyapanaya Laba Ita Passe Wedidura Adhyapanaya Labannata Amerikawata Yanawa Canadawen. E Gos Tamai Aya Melesin Avasane Samsung Samagame Wasara 10kata Aasanna Sewa Kalayak Sampurna Karamin Tikin Tika Ihalata Awilla Metanata Enna. ඒ වීඩියෝ දර්ශන අපිට ඔබට පෙන්වන්න තිබුණා නම් හොඳයි. නමුත් අන්තර්ජාලයේ ලොන්ච් ඉවෙන්ට් එක ඔබට දකින්න හැකියාව තිබෙනවා. ඇය සුවිශේෂී කාන්තාවක්. අපි ඒ නිසාම ඒ ගෞරවය ඇයට ලබා දෙනවා. ඔව්, අපි විශේෂාංග ලිපියක් තෝරගත්ත අනුශී ලංකාදීප තක්සලාවේ ආදරවන්තයින්ගේ දිනේ පසුගිය සතියේ යෙදුනා මේ දවසේදී සිදු අහඹු සිදුවීමක් වාර්තා කරනවා. ආදරවන්තයන්ගේ දිනේ එකම දින එකම වෙලාවේ අවසන් ගමන් ගිය සෙනෙහෙවර යුවලක් ගැන තමයි මේ වාර්තාව ඉදිරිපත් වෙන්නේ. ගාල්ල ඌරගස් මංහන්දියේ හල් ගහවේල්ල ග්‍රාමයේ වියපත් අඹුසැමි යුවලක් තමයි මේ විදිහට මිය ගියේ. එකම දවසක ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ අන්තිම කැමැත් අනුව එකම සොහොනේ එකට භූමිදාන කළා කියලා තමයි ලංකාදීප විශේෂාංග ලිපියකින් අපිට වාර්තා කරන්නේ. ලංකාවේ ගුරුවරියෝ දඬුවම් දීලා දරුවන්ට ඔවුන් දඬුවම් විඳින වෙලාවක ලෝකයේ හොඳම ගුරුවරියන් ගුරුවරුන් 10 දෙනා අතරට එකතු වෙන්නට ඔස්ට්‍රේලියාවේ සේවය කරන ලාංකික කාන්තාවක් සමත් වෙනවා. ඩේලි මිරර් පුවත්පත අද මුල් පිටුවේ ගෙන යන්නේ මේ කාරණාව. SL born Aussie teacher one of world's top 10 educators. Sri Lankan born Australian Yasodhai Selvakumaran has been named a finalist for the US$1 million Global Teacher Prize, SBS News reported yesterday. මේ සඳහන් කරන ආකාරයට මේ උළෙලේදී මේ නම් 10 සඳහන් කරන්නේ ඔබ අපි කවුරුත් හොඳින් දන්න රංග ශිල්පියෙක් Hugh Jackman. ඔහු සඳහන් කරනවා මේ ලංකාවේ ලෝකයේ තුරැඳී සිටින 10,000කට ආසන්න ගුරුවරුන් ප්‍රමාණය අතුරින් තමයි මේ අවසන් 10 දෙනා අතරට ඇයත් තේරීපත් වෙන්නේ. ඔන්න තවත් සුවිශේෂී කාන්තාවක් දමිල කාන්තාවක්. ඇය ලංකාව නියෝජනය නොකළත් ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික තවත් තරුණියක්. ඔව්, දෙවන ලෝක යුද්ධයේ අසිරිමත්ම ඡායාරූපයේ බවට පත් වුණු ඡායාරූපයේ නැවත ප්‍රසිද්ධ වෙලා තියෙන. ඒකට හේතුව තමයි ලග්බ මිරිදා වාර්තා කරන්නේ. දෙවන ලෝක යුද්ධයේ අසිරිමත් ඡායාරූපයේ බවට පත් වුණේ මේ ඡායාරූපය ඇමරිකානු ජාතික තරුණ නාවික හමුදා සෙබලා ජෝර්ජ් මෙන්ඩොන්සා තමයි මිය ගිහිලා තියෙන්නේ. අනපේක්ෂිත හාදුවේ අවසන් හිමිකාරයා දිවියෙන් සමුගණියනුවෙන් තමයි සමුද්‍ර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සනිටුහන් දිනේ ජයග්‍රහණයේ සනිටුහන් වූ දිනේ සුප්‍රකට ලයිෆ් සංග්‍රහාවේ ඡායාරූප ශිල්පියා තමයි මේ ඡායාරූපය වාර්තා කරේ. මේ ඡායාරූපය ලෝක ප්‍රසිද්ධ ඡායාරූපයක් බවට පත් වුණා. දෙවන ලෝක යුද්ධයේ මේ විජයග්‍රහණයත් එක්ක ඒ ඡායාරූපයේ සිටි නාවික සෙබලා මිය ගියා කියලා තමයි සමුද්‍ර වාර්තා කරන්නේ. ලංකාවට අලි සිතියමක් එන්න තියෙනවා කියලා අපි ඔබට මුල් පිටුවල වාර්තා වෙන දවස්වලම දවසේ පත්තර තුලින් කිව්වා. ලංකාවේ අලි සිතියම නිර්මාණය කරලා තිබෙන්නේ ලග්බි මිරිදා සංග්‍රහය අතුල් පිටු වාර්තාවක මේ ගෙනෙනවා. ආශාර පෘථිවිරාජ් ප්‍රනාන්දු මේ වෙනුවෙන් අදහස් දක්වනවා.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ගෙනෙන විශේෂ වාර්තාව රටේ බිම් ප්‍රමාණයෙන් 44%ක අලි ඇතුන් එක්ක මිනිස්සුත් ඉන්නවා. ඒක තමයි විශේෂත්වයේ බොහෝ ගැටලු වලට මුල. ඒකයි රටේ මිනිස්සුත් එක්ක තවත් අලි ප්‍රමාණයකුත් ඉන්න ගත්තායින් පස්සේ ඇතිවෙන වන අලි තර්ජන සහ මේ හැම දෙයකටම මුහුණ දෙන්න සිද්ධ වෙයි. අර සිටියේ මේ දකින්න ලැබෙන ප්‍රදේශවල අලි ගහණය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඔවුන්ව සංරක්ෂණය කරන්න හොඳම පියවර තමයි ඔවුන් සිටින ස්ථාන හඳුනා ගන්න එක. දිවයින වාර්තාවක අපි තෝරගන්නේ අපි පසුගිය සතියේ ඔබට සෙනසුරාදා දවසේම විශේෂාංග ලිපියක් එකතු කරා මොනවද මේ කොකේන් කියලා. එහි තවත් වාර්තාවක් අද දිවයින ඉදිරිපත් කරනවා. නාසයට උරන දුමාදින එන්නත් කරගන්න මොනවද මේ කොකේන් නඩුවෙන් තමයි වාර්තා වෙන්නේ. 1975 පටන්ගත් ලංකාවේ කුඩු ගැහිල්ලේ ඇත්ත කතාවේ දෙවැනි කොටස තමයි දිවයින මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ලංකාවම ආක්‍රමණය කරගෙන ඉන්න මේ වන විට විශාල වැටලීම් ජාවාරම් කරුවන් ඇල්ලීම සඳහා මද්‍රව්‍ය ඒකක මද්‍රව්‍ය විනාශක ඒකක විශේෂ කාර්යභාරයක් සිදු කරනවා. එනුව මොනවද මේ කොකේන් කියන එක පිළිබඳව ජනතාව දැනුවත් කරන්න, එයින් මිදෙන්න ඕන කියන දේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න තමයි දිවයින මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අනුරුද්ධ ජයසිංහ කියලා ඔබ හැමෝම දන්නවා. මේ දවස්වල චිත්‍රපටය තිරගත වෙනවා. හැබැයි එහි නිෂ්පාදිකාව පිළිබඳව නම සඳහන් කරපු පමණින් අපි කවුරුත් දන්නේ නැහැ. නමින් අය චමත්කා පිරිස අද ඇයගෙන ලද්බිම රිද්ම අතිරේකයේ සඳහනක් වෙනවා. වයස අවුරුදු 20යි. ඇගේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකද්ද කියලා අපිට මේක හොයාගන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව ඉඳන් ලංකාවට ආපු ඇය සිනේ ප්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් කියන ආයතනය හරහා තමයි මෙලෙසින් මම හිතන මේ ලාබාලතම නිෂ්පාදකවරියත් වෙන්නට ඕනේ. චිත්‍රපටයක් සඳහා නිෂ්පාදන කටයුතු වලට එකතු වන මේ චිත්‍රපටයේ පිටපත සහ සියල්ල පිළිබඳව මූල්‍ය පහසුකම් සපයා ගන්නට ඔවුන්ගේ ආයතනය හරහා සිනේ ප්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් හරහා තමයි කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මිලියන 120ක මුදලක් විතර මේ වෙනකොට වැය කරලා තිබෙනවා. ප්‍රචාරක වියදම් සඳහා ඉස්සරහට තවත් වියදම් වේවි. නමුත් සම්මානීය සිනමා කෘතියක් සඳහා ලාබාලතම නිෂ්පාදකවරියක් වයස අවුරුදු 20ක චමත්කා පිරිස් ඇය. අපේ විදේශ පොතකට අවධානය යොමු කරන්නේ දිවයින විදේශ පොතක් අපි තෝරගන්නේ. ඔස්ට්‍රේලියානු ගල් අඟුරු වලට චීනෙන් බාධා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ නිසාම ඔස්ට්‍රේලියානු ඩොලරයත් වැටෙන ලකුණු කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයත් පහළට යෑමේ අවධානමක් තිබෙනවා කියලා වාර්තා වෙනවා. අපි ඉදි අයලන්ඩ් පොත්පතේ අදුව පිටු වාර්තාවකට යනවා. විදේශ පොතක් වෙත අවධානය යොමු කරන්න ඉන්දියාවේ මහමැතිවරණය පැවැත්වෙන්න නියමිතයි. ඉන්දියාවේ මහමැතිවරණය හා සම්බන්ධව කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඉන්දියන් ජෙනරල් ඉලෙක්ෂන් ඉන් ඒප්‍රිල් could be the world's most expensive. එහෙම කියන්නේ රජයෙන් දරන වියදම හින්දා නෙවෙයි, ලංකාවේ වගේම එක්තරා විදිහකට මහා පරිමාණයෙන් මුදල් සංසරණය වෙන තවත් තැනක් තමයි ඉන්දියාවේ මහමැතිවරණ අප්‍රේල් මාසේ පැවැත්වෙන නියමිත. ඒ ගැන තමයි දි අයිලන්ඩ් පුවත්පතේ ඇතුළු පිටු වාර්තාව ගෙන එන්නේ. ඉන්දියාව ගැන මතක් කරනකොට මේ දවස්වල කාශ්මීර අර්බුදය තමයි බොහෝ දෙනා කතා කරන්නේ. කාශ්මීරය නිසා ඉන්දියාව පාකිස්තානයේ යලි ඇවිල යනුවෙන් තමයි ලග්නිම වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඉම්රාන් ඛාන් තීරණයක් ගත්තා රටේ ආරක්ෂාව පිළිබඳ බලය යුද හමුදාවට පවරන්න. මේ දේවල් එක්ක කාශ්මීර අර්බුදයක් නැවත ඇති වෙයිදෝ කියන දේ පිළිබඳ ලෝකයේම අවධානයෙන් ඉන්නවා. ඒ නිසා කාශ්මීරය නිසා ඉන්දියාව පාකිස්තානය යලි ඇවිල යනුවෙන් තමයි ලක්බිම මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. සිලෝන් ටුඩේ පුවත්පතේ ක්‍රීඩා පුවතකට අපි ඊළඟට යන්නේ. ශ්‍රී ලංකා නීඩ නදර් 137 to seal test series. ජයග්‍රහණය මේ ටෙස්ට් සීරීස් එකේම ජයග්‍රහණය ලබා ගන්නට 137ක් අවශ්‍යයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. නමුත් ඊ දවසේදී දන්නා තරමින් ශ්‍රී ලාංකිකයින් කියන අපේ කණ්ඩායමත් සියලු දෙනා දැවී ගියා මේ ලකුණු ප්‍රමාණය ලබා ගන්න. 137ක් සහ මීළඟ දෙවැනි ඉනිම සඳහා දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන ආකාරයත් එක්ක අවසානයේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්ද කියන එක තීරණය වේවි. ඔව්, දිවයින ක්‍රීඩා අතිරේකය 45 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල පිළිබඳ වාර්තා කරනවා. ඒ උළෙලට සුදුස්සන් තේරී මේ තරග පැවැත්වුණා. මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ක්‍රීඩා සමාජ මළල් ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. අතරතුර ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන 45 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරලා තියෙනවා කියලා. මේ බිග් මැච් සීසන් එක පටන් ගන්නේ කොළඹ ඉසිපතනේ සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරඟින් සහෝදරයන්ගේ සංග්‍රාමයෙන්. 56th Battle of Brothers ඉසිපතන 169, තර්ස්ටන් 154-5. මේ සඳහන් වෙන්නේ පළමු ඉනිමේදී කණ්ඩායම් දෙක ලබාගත් ලකුණු ප්‍රමාණය. සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙන්නේ තර්ස්ටන් කොලෙජ් කොළඹ scored 154 runs for 4 wickets in reply to Isipathana College total 169 runs. දෙවැනි ඉනිම අද සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඔව්, අපි සූදානම් වෙන්නේ කාටුන් දකින්න මේ විරාමයෙන් අනතුරුව.
කාටුන් වලට කලින් කොඩීගේ වෙඩිල්ලකින් අපි පටන් ගමු Facebook හි සටහන් වෙච්ච. ඔව් සමාජ මාධ්‍ය වාර්තා කරන කවියක් ප්‍රියන්ත කොඩිපිලි තමයි මේවා කවි ඉදිරිපත් කරන්නේ මේ දෙවනෙනිම ආරම්භ වෙනකොට අපේ ක්‍රිකට් කරුවන්ට ක්‍රිකට් ක්‍රීඩකයින්ට තමයි මේ පණිවිඩය දෙන්නේ. දිනුවම වර්ණනාවට මදි වෙයි අකුරු වැටෙනවා කරවටේ එදිනට මල් පුකුරු ලබනවා සෙනසුරුත් හැමදා නැත සිකුරු ඒ බව දැන ගහපන් නොම වී සුකුරු. මේ විදිහට තමයි කොඩීගේ කවිය සටහන් වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට තමයි මේ පණිවිඩය දෙන්නේ. ඒ නිසා දිනුවම් වගේම පෙරදුනත් අපේ රටේ ක්‍රීඩකයින් නිසා ඔවුන් අගය කරන්න ඕන කියන අදහස තමයි අපිට කොඩිපිලි දෙන්නේ. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් කාටුන් පටන් ගමු. මිනිසාගේ මූලික අවශ්‍යතා මොනවද සීයේ අහනවනේ. ඒ ලෙවල් වෙනකම් ওই ප්‍රශ්නේ අපෙන් අහනවා. ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් පුතේ. ඇයිසීයේ Facebook දැන් මූලික අවශ්‍යතා ගණයට Facebook එකත් ඇවිල්ලාද කියලා තමයි අහන්න වෙන්නේ. ලක්බිම වාර්තාවට අපි යන්නේ ලක්බිම කාටුනේට මැතිවරණ කොමසාරිස් සුමා මැතිවරණයක් අපේක්ෂාවෙන් බොහෝ ප්‍රකාශ කරා. එතුමාගේ රැවුල වැවිලා තියෙනවා දිගටම මේ ඡන්දයක් එනකම් බලාගෙන මේ සිහිනේ දකිමින් ඉන්න මැතිවරණ සිහිනේ දකිමින් ඉන්න මැතිවරණ කොමසාරිස් සුමාට වෙච්ච දේ තමයි ලක්බිම මෙහෙම අඳින්නේ. දිවයිනට ජෙෆ්රි අඳින කාටුනේ ජෙෆ්රි දකින්නේ මෙහෙම කතානායකතුමාට තමයි දැන් ඔක්කොම චෝදනා රංජන් රාමනායක මහත්තයා වන් ෂොට් වෙලා මොන තැන්වල මොන මොනවා කිය කිය හිටියත් කතානායකතුමා හොගාලා කොකේන් ලිස්ට් එක හොයනවා රංජන් මහත්තයාගේ සාක්කුවේ. මෙච්චර කල් තිබිච්ච පාර්ලිමේන්තුවේ තිබිච්ච චෝදනාවලට තව අලුතෙන් චෝදනාවක් එකතු වෙලා තිබෙනවා. ලංකාදීප ඉදිරිපත් කරන සිතුවම වංචාව, ප්‍රෝඩාව, මුදලට විකිණීම, රැවටීම, ජාතිවාදය, බොරුව මේ හැමදේම පාර්ලිමේන්තුවේ ඇතුලේ තිබුණා. පාර්ලිමේන්තුවේ කට්ටිය තමයි මේ කියන්නේ. ආ වරෙන් මචං උඹ විතරයි අපට පාඩුවකට හිටියේ. මේ එන්න කියන්නේ කොකේන් වලට. දිවයින පුවත්පතේ කාටුනේට අපි යන්නේ දිවයින ඉරිදා සංග්‍රහයේ කාටුන් වලට. ශ්‍රී ලංකා ක්‍රිකට් අමාරුවෙන් කවුද මේ වතුරේ ඉන්නේ මේ වෙලාවේ? කුසල් ජනිත් පෙරේරා. කුසල් අමාරුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දකුණු අප්‍රිකා සංචාරයෙන් තල්ලු කරගන්නවා. ඊළඟට තියෙන ඔස්ට්‍රේලියා සංචාරයේ වන් මෑන් ෂෝ එකක් වෙයිද කියලා තමයි දිවයින ඉරිදා සංග්‍රහයේ අහන්නේ. දිවයින බෙම්පියා කාටුනේට අපි යන්නේ. බෙම්පියාද මොනවද කියන්නේ? චාලිය අයියේ මෙන්න ඇමති හැරිසන් කියනවා අපේ ලේ පරීක්ෂා කරන්න කලින් විපක්ෂයේ මොළය පරීක්ෂා කරන්න කියලා. ඒ කියන්නේ බෙම්පියෝ එයා දන්නවා විපක්ෂයේ කට්ටියට මොළයක් තියෙනවා කියලා. දිවයින පුවත්පතට උදේ විමලසිරිගෙන එන පුරසාරං කාටුන් එකට අපි යන්නේ. ඇයි පාර්ලිමේන්තුවට අලුතෙන් ලිෆ්ට් 10ක්? පාර්ලිමේන්තුවට අලුතෙන් ලිෆ්ට් 10ක් දාන්න යනවා පුරං. ඒක හොඳයි. ඔය කියන මත්ද්‍රව්‍ය ගන්නවා නම් කියන හැටියට පයින් යන්නත් අමාරු නැත. ඒ හින්දා ලිෆ්ට් එකක් තියෙන එක ඇඟට ගුණයි. ක්‍රිකට් ක්‍රීඩකයින්ට තියෙන කරකැවිල්ල ගැන දිනමින මෙහෙම අඳිනවා. ඔට්ටු පිටියද ක්‍රිකට් පිටියද තීරණයක් ගන්න වෙනවා. ඔට්ටු පිටියද ක්‍රිකට් පිටියද මෙන්න මේ අතරමං වුණු ක්‍රීඩකයින් ගැන තමයි දිනමින සිතුවම අඳින්නේ. අර මේ නිලවරණෙන් පස්සෙත් දන්නේත් නැහැ. දිවයින පුවත්පතේ ඕකයි තත්ත්වේ කවියට අපි ඊළඟට යන්නේ. අපචාරයට ලක් වී ඇත 19 කොමිසන් සභා ඇත්තෙත් අඳුරක ඉමය. ජනපති එහෙම කීවේ දඟ දම දමය. ව්‍යවස්ථා සභාවේ රෙදි ටික බිමය. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා දඟ දාලා ව්‍යවස්ථා සභාවේ රෙදි ටික බිම දැම්මා කියලා තමයි අනුරාධ ඕකයි තත්ත්වේ කවියෙන් කියන්නේ. දිවයින සමයන් සුමතිපාල ජෝතිපාල කාටුනේට අපි යන්නේ. මොකද මේ කියන්නේ? අපේ ගොයියා ඇමතිතුමා හොයන්න දිව්වා කියලා කියනවා. ජොබ් එකක් හොයන්නද ඇමතිතුමා හොයාගෙන ගියේ නෑ. කොකේන් චුට්ටක් හොයන්න තමයි ඇමතිතුමාව හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ඕකයි ලංකාවේ දැන් තියෙන තත්ත්වය. අද 7 වෙනි පැයත් එක්ක ඔබට එකතු වෙන්න හැකියාව තියෙනවා දවසේ පතර වලින් පස්සේ. ඔව් අද 7 වෙනි පැයට එකතු වෙන්නේ කොත්මලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අශෝක හේරත් මහත්මා. අපි ඔබට ආරාධනා කරනවා දවසේ පතරින් අනතුරුව 7 වෙනි පැයත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් ආපහු ලබන සඳුදා අපි ඔබව දවසේ පතර තුලින් මුණගැහෙනම්. සමුගැනම අදට සුබ දවසක් ඔබට.